ගිය ගං වතුරට යටවෙත්ත මිනිස්සුන්ට රුපියල් දහදායි දීලා තියෙන්නේ. ගිය අවුරුද්දේ යටවෙච්ච මැයි මාසයට මිනිස්සුන්ට අනිත් රුපියල් දහදාත් තාමත් දීලා නැහැ. දැන් මුළු රටේම, ඒ කියන්නේ රටින් පහෙන් තුනක් දිස්ත්‍රික්ක 25යි තියෙන්නේ, දිස්ත්‍රික් 15ක්ම යට වෙලා. ඔව්, දැන් මේ වතුර ගලලා ගිලා පාර්ලිමේන්තුව රැස් වෙලා තියෙද්දි පාර්ලිමේන්තුවටත් වතුර ගලන වෙලාවේ කියනවා මේ මන්ත්‍රීවරුන්ගේ කාර් බාර් ගන්න කෝටි 20 ගාණක් වෙන් කරගත්තා. මුළු ගම් වතුරටම මේ වෙන්කරේ ආණ්ඩු කෝටි 4යි. දැන් මේ ඒත් නෙමෙයි අපේ නියෝජ්‍ය කතානායකතුමා පාටියක් දීලා තියෙනවා. දැන් ඊයේද කොහෙ තමයි ඒ පාටිය දීලා තියෙන්නේ? මේ එක පිඟානක් රුපියල් 4000යි, එක පිඟානක් කාපම රුපියල් 4000යි. අන්ලිමිටඩ් බියර් ඕන තරම් බොන්න පුළුවන්, බියර් වලින් නාන්නත් පුළුවන්. මේක තියෙන්නේ මේ ඒ කට්ටියගේම වෙබ්සයිට් එක ලංකා ඊනිවුස් වල. දැන් මේ සිංගප්පූරු කතාව ඔතනින් නතර කරනවද රෝහණදේව? ටිකක් කිව්වොත් හොඳ නැද්ද? ඔව්, දැන් සිංගප්පූරු අපි දන්නවා සිංගප්පූරු ගිහිල්ලා ආවට පස්සේ පහුගිය කාලේ මොකක්ද සිද්ධ වුනේ කියලා. හොඳයි, මම මේම කියන ඔයාලට පහසුවට. දැන් තෙවර පෙරම මන්ත්‍රීතුමා ඇමතුමා මිනි කරගහගෙන මලමිනි අරන් වතුරේ බැහැලා මිනිසුන්ට මේ මනුස්සයා මේ මහජන නියෝජිතයෙක් කියලා එක්සත් ජාතික පක්ෂයේ වුණාට තේරෙනවා. දැන් මෙයාටත් සිංගප්පූරුවට එන්නේ කිව්වා. එන්නේ කිව්වා මෙයා කියලා තියෙනවා මට රනිල් වැඩකුත් නැහැ, මට මෛත්‍රීපාල වැඩකුත් නැහැ, මට දේශපාලනේ වැඩකුත් නැහැ. මේ ගම් වතුරෙන් විපතටපත් වෙච්ච මිනිස්සු වෙනුවෙන් මම වැඩ කරන්න ඕන. ඔය යන එකේ කනවනම් සිංගප්පූරු ඵලයල්ලා මම මේ ඉන්නවා. දැන් පාලිත තෙවරක් පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිබඳව බොහෝ කතන්දර බොහෝ දෙනෙක් කිව්වා. ඇත්තටම එතුමා ක්‍රියාශීලී ජනතා නියෝජිතයෙක්. එතුමාගේ ඇවතුම් පැවතුම් එක බැලුවාම ඕන තැනක, ඕන මඩවලක, ඕන කුණුගොඩක තමුන්ගේ ශ්‍රමය අවශ්‍ය නම්, තමුන්ගේ දායකත්වය අවශ්‍ය නම් ලබා දෙනවා. අපි දැක්කා අර දරුවන්ගේ මලමිනි උස්සගෙන එනවා, අයෝගෙන් වතුරේ බැහැලා වැඩ කරනවා. ඔහු ඒ ගැන විශේෂ ප්‍රචාරයක් බලාපොරොත්තු නැ, මයික්‍රෝෆෝන් වලට වොයිස් කට් දෙනවා අපි දැක්කෙත් නැහැ. හැබැයි අපි දැක්ක වැඩ කරනවා අපි දැක්කා. ඒත් එක්කම දැන් අද එනකොට හරි අපුරු මේ පෝස්ටරයක් මම දැක්කා. අපිත් කියන සුභ උපන්දිනයක් වේවා රාජිත සේනාරත්න ඇමතුමනි, සුභ උපන්දිනයක් වේවා කියලා රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ දැවැන්ත ඡායාරූපයක් සහිත සුභ පැතුමක් කොළඹ නගරේ පුරා අලවලා තියෙනවා. මට පොඩි මවිතයක් ඇති වුණා. මේ රාජ්‍ය නායකයාට සමහරලාට සුභ පතනවා, මේ ඇමතිවරයෙකුට මොකද සුභ පැතුවේ කියලා ඇවිල්ලා පොඩ්ඩක් හොයලා බලනකොට තමයි කාරණේ තේරෙන්නේ. අර කබීර් රහීම්, රංජිත් මද්දුම් බණ්ඩාර, සාගල් රත්නායක වගේ කට්ටිය, මේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇමරිකාවට යන්න ඉස්සෙල්ලා ඇවිල්ලා කියලා දෙනවා, සර් අලි වැඩක් වෙන්න යන්නේ, 22ක් ගිහිල්ලා සිංගප්පූරුවට සාකච්ඡාව පවත්වන සර්ව අයින් කළා, එක්කෝ රාජිත එක්කෝ මංගල දෙන්නෙන් එක්කෙනෙක් අගමැති කරන්න, මෙහෙම කුමන්ත්‍රණයක් ආරංචි වෙනවා. ඒක දැම්ම යන්න එපා මේ ඇමරිකාවට. මේ ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැතින මං ඒ ගැන බලාගන්නම්. මේ මං මේ සූදානම් වෙච්ච ගමන මං යන්න ඕන ඇමරිකාවට. මගේ මේක පෞද්ගලික ගමනක්, මොනවා හරි අසනීපයක්ද කියලා අපි දන්නේ නැහැ, මොකද්ද කියලා දන්නේ නැහැ නේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ තාත්තා, එතුමාගේ පියා හොඳ දක්ෂ පත්‍රකාරයෙක්, ඔය ලේක් හවුස් එක පාලනය කරේ එතුමා. මේ එතුමා මිය ගිහිල්ලා එස්වන් වික්‍රමසිංහ මහත්මයා මිය ගියේ ඇමරිකාවේදී. ඒ අලු ටික අරගෙන එනකොට එස්වන් වික්‍රමසිංහ මහත්තයාත් එක්කම ඒ වගේම ලෙඩකට ගිය සිල්වා මහත්තයා කියන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ලිපිකාර මහත්මයා, එතුමත් ඇරියා. අනේ එතුමා ඒ ඔපරේෂන් එක කරගෙන එනකොට සීට් එකේ අනිත් පැත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එනවා තාත්තගේ අලු ටිකත් අරගෙන. මේ ඒ කාලේ වෙච්ච වැඩක් මම මේ කිව්වේ. කොහොමවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙනවා මේ කට්ටිය මේ වැඩේ බලාගන්න, මේ මං ගිහිල්ලා එනකන් කලබල කරන්නේ නැතුව ඉන්න කියලා.
මෙතෙන්දි මට මතක් වෙන හට්සන් මහත්මේ අපි අර පහුගිය දවස්වල කිව්වා මේ සියලුම දේවල් වෙද්දී ඉන්දියාව මෙහි ඉඩම් ගන්නවා, කර්මාන්තක ශාලා ගන්නවා, වරායවල් ගන්නවා, චීනයේ මැදිහත් වෙනවා. හැබැයි ඇමරිකාව නිහඬයි කියලා. ඇමරිකාව බොහොම හෙමින් යමක් කරන බවක් පේනවා. මීට පෙර රනිල් වික්‍රමසිංහ මහත්මයා මාසයක් ඇමරිකාවේ ඉඳලා ඒ මාසයක් ඉඳලා ආවට පස්සේ තමයි ඔය වෙනසේ ආරම්භයේ පටන් ගත්තේ. දැන් සති දෙකකට ආපහු ඇමරිකාවට ගිහිල්ලා තියෙනවා. මේ මං ආනේ පක්ෂක නායකයේ රටේ අගමැති වෙලා මේ පස් කඳු කඩාගෙන යනවා. මල මිනිසිය ගණන් ගොඩ ගහනවා, ගොඩ ගන්නවා. මිනිස්සු කන්න බොන්න නැතුව දුකෙන් පෙරිලා විශාල මහනුවර වගේ තත්ත්වයකට පත්වලා ඉන්නකොට ඇමරිකාවට යන ගොනා කවුද? ඇමරිකාවට යන රාජ්‍ය නායකයා කවුද? දැන් බලන්න මේ වෙනස පිටිපස්සේ ඉන්නලු එක්තරා බලවන්තයෙක් සහ තවත් බලවන්තියක්. ඉහළ පෙළේ බලවන්තියකුත් මෙතන ඉන්නවලු. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලික ආණ්ඩුවක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුත් එකතු කරගෙන හදන වැඩ කටයුත්තත් අනිත් පැත්තෙන් ක්‍රියාත්මක වෙනවලු. දැන් හරිම අවාසනාවන්ත තත්ත්වයේ තියෙන හඩ්සන් මහත්මයා, මේ වගේ ඛේදවාචකයකදී මේ සියලුම දෙනා එකතු වෙලා මේ ඛේදවාචකයෙන් රටේ ජනතාව ගොඩ ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න වහන්නයි ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ. හැබැයි මෙතන රාජ්‍ය නායකයෝ පත් කර ගැනීම, බලය 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 පිළිබඳව තවදුරටත් සටන් වැදීම් සහ කුමන්ත්‍රණ කිරීම හැරෙන්න රටේ ජනතාව ගැන හිතන නායකත්වයක් කවදද එන්නේ? මේ 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 ගංවතුර ලේසි පහසු ගංවතුරක් නෙවෙයි, මුළු රටටම නේ. පහුගිය ගිය අවුරුද්දේ ගංවතුර මේ කොරෝනා වගේ පැතිවල කොරෝනාවට දෙමිට කොටකට එහෙම ආවේ. ඊට පස්සේ කුණු කන්ද නාය ගියා. ඒකත් ඒ මේක මුළු රටම දැන් සමහරක් මේ හයි ටෙන්ෂන් වයර් උඩින් වතුර යනවා. නැර මැන්චෙස්ටර් වල බෝම්බ ප්‍රහාරයෙන් 23 දෙනෙක් මැරිලා 50 ගණනකට තුවාල සිදුවීමෙන් තමයි මුළු ලෝකෙම කැළඹීමටපත් උනේ. අපේ රටේ මේ වෙනකොට මේ ගම් වතුරෙන් 111ක් මැරිලා 116ක් පමණ අතුරුදහන් වෙලා, ඒ කියන්නේ 200කට වැඩි පිරිසකට වෙච්ච දෙයක් නැහැ. ඉතින් මෙහෙම තියෙද්දි මේ මොනතරම් ඛේදවාචකයක්ද? රටෙන් 3/5ක්ම යට වෙලා මෙහෙම තියෙද්දිත් අපිට මේ දේශපාලන කුමන්ත්‍රණ ගැන නම් කතා කරන්න වෙන්නේ. අයියෝ, මෙන්න ශ්‍රී ලංකාවේ අගමැති ඇමරිකාවේ රටේ උන්ට බොණ්ඩ වතුර ටිකක් නැතුව ගම් වතුරේ ගිලිගිලි මැරෙද්දි, පස් කඳු වලට යට වෙද්දි, මල මිනිසිය ගණන් උඩගද්දි, කොටු වෙච්ච මිනිස්සු බඩගින්නේ නිරාහාරව ජීවත් වෙද්දී ශ්‍රී ලංකාවේ අගමැති ඇමරිකාවේ විශේෂයෙන්ම ජලාශවල වතුර මට්ටම එනකොට මට එව්වා ඉස්සෙල්ලා දවස් කීපේ ලැබුණ වැස්ස ප්‍රමාණය කුකුලේ මිලිමීටර් 500 ගන්නයි. දැන් ඕක අපිට මිලිමීටර් 150 වෙනකොට කිව්වනම් ඔය කළුතර වෙන සමහරව නවත්ත ගන්න. ඉතින් CB එකෙන් මේකෙන් හැම වෙලෙම එවන්න කියන. අනික මං කියන්නේ සමහර තැන් වල නැත්තම් රත්නපුරේ වාගේ වහාම ටෙම්පරරි එකක් හරි එක තැනක පොලිසිය හරි කවුරු හමුදාව ගිහින් ඇති කරන්න. ඊළඟට ත්‍රිවිධ හමුදාවයි සෞඛ්‍ය අමාත්‍යාංශයයි පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය දෙක රෝග නැයට බෑ රෝග පැතිරීම නවත්තන්න. Pending landslide what we have to handle. සාමාන්‍ය ගම් වතුරක් ගාල්ලේ මාතරේ බලිට වඩා ලොකුයක් රත්නපුරේ මේකයි කවුරුවත් දැනුම් දීමක්වත් සිංගයක්වත් කළා නැහැ.